Visit the Navaloka Premier Center to experience healthcare at its best. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංහ මහත්මිය අවධාරණය කළේ බලය යොදා විරෝධතාකරුවන් විසුරුවා හැරීම දැඩි අවධානයට ලක් වූ කරුණක් බවයි. කිසිදු බාධාවකින් තොරව විරෝධතා නිරීක්ෂණය කිරීම හා වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ක්‍රියාධරයන්ට සියලු අයිතීන් ඇති බව ඇය අවධාරණය කර තිබෙනවා. මේ අතර මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අවධාරණය කරන්නේ ගාලු මෝදර විරෝධතා භූමියෙන් ලැබෙන වාර්තා සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බවයි. සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියේ වැදගත්කම පැහැදිලිව පෙන්වා දී ඇති බව ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිහිපත් කර තිබෙනවා. මේ අතර ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සංගමයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් බව මෙරට කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කළා. මේ අතර ගාලු මෝදර සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලයේද දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. ඔවුන් පවසන්නේ බලධාරීන් වහා නැගී සිට විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බවයි. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා වහාම නතර කර නීති විරෝධී ලෙස අත්අඩංගුවට පිරිස් නිදහස් කළ යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා. Amnesty International South Asia සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බලධාරීන් මාධ්‍ය නිදහස ආරක්ෂා කළ යුතු අතර මාධ්‍යවේදීන්ට ගෝඨා ගෝගම තහනම් නොකළ යුතු බවටයි. භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස සහ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය නිදහස සහ විවෘත සමාජයක පදනම බවත් එය ආරක්ෂා කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතාද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා. මේ අතර මාධ්‍යවේදීන් සහ නීතිඥින්ද ඇතුළු සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ට්‍රයින් ජෙරන්ලි එස්කඩෙල් මහත්මිය පවසනවා. ඇය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ තුවාල වූ විරෝධතාකරුවන්ට පැය කිහිපයක් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම සහ මාධ්‍යවේදීන් නීතිඥින් ඇතුළු පාර්ශ්වවලට අදාළ ස්ථානවලට ප්‍රවේශ වීම අවහිර කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුව ඇති බවයි. මේ අතර යුරෝපා සංගමයේ මෙරට දූත පිරිස පවසන්නේ වත්මන් වාතාවරණයේදී භාෂණයේ නිදහස ශ්‍රී ලංකාවට ඉතා අත්‍යවශ්‍ය බවයි. එය සීමා කිරීමෙන් රට තුළ උද්ගත වී ඇති දේශපාලන හා ආර්ථික අර්බුදවලට පිළිතුරු සොයන්නේ කෙසේදයි ප්‍රශ්නයක් බව ඔවුන් පෙන්වා දෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First, ජනතාව සමඟ.